අයිබෝවන් කාලින ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 හරි දේ හරියටම කියන සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයයි මේ මම වත්සලා හෙට්ටිමුල්ල ප්‍රථමයෙන් පුවත් සිරස්තල නීතිය හා සාමය රකින්නවා කියන්නේ මර්ධනය කරනවා කියන එක නෙවෙයි පුද්ගලික ප්‍රශ්න පස්ස විසඳගමු රට ගොඩ ගන්න එක්වන්න ජනපති රනිල් ලිල්ලයි රට තියෙන තත්වෙන් ගොඩ ගන්න රනිල් ඇතුළු ආණ්ඩුව උත්සාහයක් ගන්නවා කියලා පේනවා ඒකට අපි සහයෝගය දෙනවා මෛත්‍රී පවසයි ජනතාවට පාඩ දාන ස්පෙයා පාඩ ප්‍රථමයෙන් දේශීය පුවත් රටක් ඉදිරියට ගෙන යාමට නීතිය ක්‍රියාත්මක විය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා පොත්කලික ප්‍රශ්න පසකලා රට ගොඩනැගීමට එක්වන ලෙසටයි ජනාධිපතිවරයා සියලු පාර්ශ්වවලින් ඉල්ලා සිටියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ කොට්ටාව රුක්මලේ ධර්ම විචාලෝක විහාරස්ථානයේ වෙත පැමිණියා එහිදී ශ්‍රී කල්යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මලංකාර නාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය බැහැදුටුවා ආගමික වතාවත්වල නිරත වූ ජනාධිපතිවරයා ඇතුළු පිරිසට මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ජායනා කර ආශිර්වාද පළ කළා මෙහිදී අනුශාසනාවක් සිදු කරමින් අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මලංකාර හිමියන් පැවසුවේ ඊත අසීරු අවස්ථාවක රට බහර ගනිමින් නිවැරදි මාවතකට මෙහෙවීමට ජනාධිපතිවරයා අසමත් වී ඇති බවයි ඔබතුමා රට බහරගත් වෙලාව ඉතාමත්ම දුෂ්කර අමාරුම වෙලාව ඒ සුදු බියක් සැකත් නැතුව රටේ අනාගතේ බාරගෙන ක්‍රියාත්මක කරමින් පවතින ඔබතුමා රට බහර ගැනීම පිළිබඳව මේ රටේ ගරුතර මහා සංඝරත්නයත් ඒ වගේම මෙහිදී අදහස් දක්වමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළේ පුද්ගලිකව කොතරම් පාඩු සිදු වුවද රට සහ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් ව්‍යවස්ථානුකූලව කටයුතු කිරීමට තමාට සිදුවන බවයි. මට අවස්ථාව ලැබුණේ අමාරු දවස් කීපය තුලදී. මොකද මම මේක අතහැරලා කියන්න. ඒවලු රටේ විශාල අවුලක් ඇති වෙනවා. පුද්ගලික හානි පස්සේ විසඳගන්න රට රහණියක් තුනත් ඒක විසඳා ගන්නට බැරි. අපි ඔක්කොම ව්‍යවස්ථාව පදනම් කරගෙන ජීවත් වෙනවා. අපි මතක තියාගන්නවා ජනතාවගේ පරමාධිපත්‍ය අයිතිය. ජනතාවම ක්‍රියා කරන්නේ පාර්ලිමේන්තුව තුලයි ජනාධිපතිතුමයි අධිකරණය තුලයි. කිසි විටක අතට අරගෙන ක්‍රියාත්මක කරන්නේ ගල් ගහලා ක්‍රියාත්මක කරන්නේ. ගෙවල් පුච්චලා ක්‍රියාත්මක කරන්නේ නැහැ. විශේෂයෙන්ම ජනතාවට තර්ජනය කළා විසඳන්න බෑ. මොකද රටක් ගෙනියන්න නීතිය සාමයේ ඕනේ. නීතිය සාමයේ කියන්නේ මර්ධනය කිරීමක් නෙවෙයි කරන්න ඕමනා නෑ. දැන් මෙතනින් තියෙන්නේ අපි යන්නේ එකක් අමාරු කාලයක. අපි සියලු දෙනා එකතු වෙලා වැඩ කරනවා නම් මේ රට ගොඩ ගන්න පුළුවන් කියලා මට විශාල විශ්වාසයක් තියෙනවා. සර්වපාක්ෂික පාලනයක් ඇති කරන්න ක්‍රියා කරන්න. අපි බෙදිලා දේශපාලනය කරොත් නැති වෙන්නේ ආණ්ඩුවවත් විපක්ෂයවත් නෙමෙයි. නැති වෙන්නේ ව්‍යවස්ථාවයි ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයි. මේ තියෙන අපිට තියෙන අන්තිම අවස්ථාව. සර්වපාක්ෂික ආණ්ඩුවකට එක්වන බවට තමා කිසිවෙකුට පවසා නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසනවා. ඒ ජනාධිපතිවරයා සිදු කළ ප්‍රකාශයකට පිළිතුරු ලබා දෙමින්. මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසන්නේ සර්වපාක්ෂික ආණ්ඩුවයයි පවසන රාජපක්ෂ කුණලොරියට තමාගේ සහයෝගය ලබා දෙන්නේ නැති බවයි. සර්වපාක්ෂික ආණ්ඩුවක් ගොඩනැගීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ දිනවල විවිධ පක්ෂ සහ කණ්ඩායම් සමග සාකච්ඡා සිදු කරනවා. සර්වපාක්ෂික ආණ්ඩුව ගොඩනැගීම සඳහා වූ සියලු පක්ෂවල අවසන් තීරණය ලබා දෙනු ඇති බවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසුවේ. ඒ ජාතික සමගි ජනසන්ධානය ජනාධිපතිවරයා හමු වූ අවස්ථාවේදී. සර්වපාක්ෂික ආණ්ඩුවට පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශත් සිය කැමැත්ත පළ කළ බව ජනාධිපතිවරයා මෙම සාකච්ඡාවේදී පැවසුවා. මං හිතන්නේ දැන් අපි ඔක්කොම එක තැනකට ඇවිල්ලා තියෙනවා. අපි ඔක්කොම එකට එකතු වෙලා වැඩ කරනවා. මම කිව්වත් සර්වපාක්ෂික ආණ්ඩුව කියන වචනේ මං අයින් කරන්න. සර්වපාක්ෂික පාලනයක් කියමු. ඔක්කොම පක්ෂවල තියෙන යෝජනා එකට එකතු කරලා මේ සතියන්තයේ දෙන්නම්. ජනතා විමුක්ති පෙරමුණ එන්නේ නැහැ. විමල් වීරවංශ මහත්තයා එනවා. ද්‍රවිඩ කොංග්‍රසය කියලා තියෙනවා එන්නේ නැහැ කියලා.
කෙසේ වෙතත් මෙම ප්‍රකාශයට පිළිතුරු ලබා තිබෙන් ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරමින් එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ ලිපියක් යොමු කර තිබුණා. එම ලිපියේ දක්වා තිබුණේ තමා සර්වපාක්ෂික ආණ්ඩුවකට එක්වන බවට කිසිවෙකුට පවසා නැති බවයි. තමා සර්වපාක්ෂික ආණ්ඩුවකට එක්වන්නේ නම් ඒ පිළිබඳව විවෘතව මහජනයා වෙත දැනුම් දෙන බවත් විමල් විරවංශ නිකුත් කළ ලිපියේ සඳහන්. මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසද සර්වපාක්ෂික ආණ්ඩුව පිළිබඳ අදහස් දක්වමින් පැවසුවේ සර්වපාක්ෂික ආණ්ඩුව යයි පවසන රාජපක්ෂලාගේ කුණු හෝදන ලොරියට තමන්ගේ සහයක් ලබා දෙන්නේ නැති බවයි. පරණ මෝඩකම් නිසා තමයි අද මේ රට මේ තත්ත්වයට පත් වෙලා තියෙන්නේ. හොඳට මතක තියාගන්න සර්වපාක්ෂික වැඩපිළිවෙල කියන්නේ රාජපක්ෂ උන්නහැලගේ කුණු වදින කුණු ලොරිය නන් නෙවෙයි. අපි සූදානම් නැහැ රාජපක්ෂලගේ කුණු වදින කුණු ලොරිය බවට පත් වෙන්න මේ සර්වපාක්ෂික ඇමති සූදුයි. නමුත් අපි සූදානම් සර්වපාක්ෂික ඒකාබද්ධ ජාතික පොදු වැඩසටහන. කෙසේ වෙතත් මීට පෙර සමගි ජන බලවේගයේ මහලිකම් රංජිත් මදුම බණ්ඩාර ඇතුළු ඇතැම් පිරිස් සර්වපාක්ෂික ආණ්ඩු සංකල්පය අගය කරමින් අදහස් දක්වනු ලැබුවා. ජාතික ජන බලවේගය මුල සිටම සර්වපාක්ෂික ආණ්ඩුවට විරුද්ධව සිය අදහස් පළ කළා. කෙසේ වෙතත් ජාතික ජන බලවේගය සහ ජනාධිපතිවරයා අතර සාකච්ඡාවක් එළබෙන සතියේදී පැවැත්වීමට නියමිත බව ජාතික ජන බලවේග දේශපාලන ආරංචි මාර්ග පවසනවා. මේ වන විට දෙමළ ජාතික සංධානයේද බෙදීමක් නිර්මාණය වී ඇති අතර සර්වපාක්ෂික ආණ්ඩුවකට ඔවුන්ගේ පැමිණීමද අවිනිශ්චිතයි. කෙසේ වෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සර්වපාක්ෂික ආණ්ඩුවක් ගොඩනැගීම සඳහා වන යහපත් ප්‍රතිචාර මේ වන විට දක්වා තිබෙනවා. රට වර්තමානයේ පවතින තත්වයෙන් ගොඩ ගැනීමට රනිල් වික්‍රමසිංහ ඇතුළු වත්මන් ආණ්ඩුව උත්සාහයක් ගන්නා බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. ඒ සඳහා සහයෝගය ලබා දීමට තමන් ඇතුළු නිදහස් පක්ෂය සූදානම් බවයි හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ. අද පත් වෙලා ඉන්නවා අලුත් ජනාධිපතිවරේ. ඒතොර එතුමා දැන් ඉතාම කෙටි කාලයක්. අද රටේ තිබෙන ප්‍රශ්නවල තත්ත්වය ගත් විට අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පැහැදිලිව ප්‍රකාශ කරලා තිබෙනවා මේ රටේ අද ඇති වෙලා තිබෙන ඉතාමත්ම බරපතල පීඩාකාරී අසහනකාරී තත්ත්වය ආහාර රහිතය ජීවන වියදම බඩු මිල ගෙවල්වල දරුවන්ගේ ප්‍රශ්න පාසල් වහලා තියෙන එක පාසලට දරුවන්ට යන්න පුළුවන් කමක් නැහැ තෙල් නැහැ පෙට්‍රල් නැහැ මේ කියන කරුණු කවුරුන් හෝ විසඳනවා නම් ඒ විසඳන කෙනෙකුට ඒ විසඳන පුජ්‍යලයට ඒ විසඳන රජයට අපේ සහයෝගය අපි දෙනවයි කියන එක අපි බොහොම පැහැදිලිව කියලා තියෙනවා. එතකොට අපි මේ වර්තමාන රජයටත් විශේෂයෙන්ම නව ජනාධිපතිතුමාට මේ තිබෙන තත්ත්වයෙන් ගොඩ එන්න එතුමා යම් කිසි උත්සාහයක් ගන්න බව පේනවා. ඉතින් ඒකට අපි සහයෝගය දෙනවා. මම නම් මේ ආණ්ඩුවේ කිසිම තනතුරක් ගන්නේ නැහැ. තනතුරු ගන්න උවමනාවක් නැහැ. අපිට ඒ සහයෝගය දෙන්න පුළුවන්කම තිබෙනවා. රටේ වත්මන් තත්ත්වයේ සම්බන්ධයෙන් අසරු කතා දැන්. අපේ දේශපාලන ප්‍රතිපත්තියන්නේ CTV එක ගත්තොත් එහෙම අපි එනකොට කොළ පාට වෙන් කරනවා. අපි පරදිනකොට අනිත් පැත්තේ නිල් පාට වෙන් කරනවා. මේ ප්‍රශ්න ඔක්කොම ඇතුලේ පුංචි රිදී රේඛාවක් තියෙනවා කියලා මට විශ්වාසයක් තියෙනවා. ඒක තමයි අද ලංකාවේ පාර්ලිමේන්තුවේ එකට එකතු වෙලා මේ ප්‍රතිපත්තිය හදන්න පුළුවන් තැනකට ඇවිත් තියෙන්නේ. මේ රට විනාශ කරපු මේ රාජපක්ෂ පවුල් පාලනය මේ රටේ බිලියන ගණනක් ජනතාවගේ මුදල් මංකොල්ල කාලා ඒ වරද කරපු අයට ජනාධිපතිරගෙන් අපි අහනවා මොනවද ඒ අයට ලබා දෙන දඬුවම් තුන් වෙලත් එක වෙලක්වත් කන්න බැරි තැනකට පත් වෙලා තියෙනවා මේ වසර අවසන් වෙනකොට සමහර විට 90%ක් විතර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර විනාශ වෙනවා අපේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ සහතික කරන ලද ඒ අයිතිවාසිකම් සුරක්ෂිත වන ආකාරයට රාජපාලන ගෙනියන්න මේක මං හිතන්නේ හොඳටම දන්න කෙනෙක් තමයි වර්තමාන ජනාධිපතිතුමා බහුගේ ජනාධිපතිතුමා වගේ අඳුන් කුඳුන් කෙනෙක් නෙමෙයි කියලා අපිට කියන්න වෙනවා. ඉතින් එතුමා බුද්ධිමත් කෙනෙක් හැටියට මේ කාරණා තේරුම් අරගෙන වැඩ කටයුතු කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. තේරුම් අරගෙන වැරදි පාරේ ගියොත් අඳුන් කුඳුන් ජනාධිපතිතුමාට තිබිච්ච සමාවවත් මේ ජනාධිපතිතුමාට ලැබෙන එකක් නෑ. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ජනාධිපති පුටුවේ ඉඳගන්නේ මේ රටේ පුරවැසියන්ගේ අරගලය නිසා. ඒ පුරවැසියන්ගේ අරගලය නීති විරෝධී කියලා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා කියනවා නම් ඉතා පැහැදිලිව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ තනතුරත් නීති විරෝධී. මොනම ජාතියක හරි කොයිබක හරි මොන එකක් හරි මන්දෝ ඉච්ච ගමන් මේ ඇත්තෝ ගැටලුව 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 කියවම කතා දම දමා මේ තිබල්ලා වැඩ පොජ්ජක් උදුයි ගැටලුවට විසඳුම් හේවම් පොජ්ජ මන්දු කරන්න උනේ එතන එක මිනිත් ගජ්ජුකටම බර පොජ්ජ මන්දු කරන්න කොදොයිලා හැම එකම මම එකතු වෙන මන්දුලා විසඳුම් හේවම් පොජ්ජ මන්දු කරන්න
දැන් අපි ආණ්ඩුවට ආර්ථිකය ගොඩනගන්න උදව් කරනවා. අපි මේ තීරණය ගත්තා. සර්වපාක්ෂික ආණ්ඩුවක් නෙමෙයි. අපිට ඕනේ සර්වපාක්ෂික පාලනයක් ඕනේ. නැත්තම් හිතනවා මේ තනතුරු වලට යනවා කියලා. අපි තනතුරු වලට යන්නේ නැහැ. අපි එහෙම ගන්නත් බෑ. आंडूनोद රටේ අර්බුදයේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා කඩිනම් කෙරුවා. හැබැයි මේ ප්‍රශ්නය මීට කලින් විසඳන්න තිබුණ එකක්. මේ ප්‍රශ්නේ විසඳන්න දුන්නේ නැත් වාමාංශික බලවේගයේ නියෝජනය කරන විවිධ කණ්ඩායම්. ඒක එක කණ්ඩායමක් තමයි ජනතා විමුක්ති පෙරමුණ. පොලිමේ පැය ගණන් ඉඳලා ඉන්ධන ගැහුවාත් දැන් වාහනවල යන එකත් හරිම භයානකයි. වාහනවලට අවශ්‍ය අමතර කොටස් නොමැති වීම නිසා මෙවැනි විට බරපතල ගැටලු රැසක් නිර්මාණය වෙමින් පවතිනවා. දැනට ලංකාවේ පවතින අමතර කොටස්වල මිල ගණන්ද විශාල ලෙස ඉහළ යාම පවතින අර්බුදය තවත් වැඩි කිරීමට හේතුවක්. ක්ලච් පේටයක් ගාරන් දැන් මේ සුසි කාර් වල රුපියල් 20000ක් නම් දැන් 45000යි කොහොමද ගන්නෙ මේ මිනිසුරු ගවාන දුවන්න බෑ මම බ්‍රේක් පෑඩ් දුනොත් 5000ට තිබුණ එක 45000යි කෙලිම මේ මේ ප්‍රශ්නේ විසඳනවා නම් මේ බඩු මිල අඩු කරලා බඩු ගෙන්නන්න ඕනේ ඉන්දියන් ජපාන් ඔක්කොම ගෙන්නලා දෙන්න අපිට කරුණා කරලා රුපියල් 850යි ෆිල්ටරේ 3750යි කවුද ගන්නෙ ඒසි ෆිල්ටරුත් එයා ෆිල්ටරුත් 6000 ගන්න දැන් 1500 ඩීසල් මුඩිය 4500 දැන් බඩු විකුණන්නම බෑ වයිබර් බ්ලේඩ් එක කීයද කියලා කාර් එකට දාන්න කොටම එපා දාන්න නවත්තන්න ඔක ගෙනියන්න එයි රුපියල් 300 තිබුණා වයිබර් බ්ලේඩ් එක 4000යි 3000යි කවුද ගන්න එක ඩොලර් ප්‍රශ්නේ සෑහෙන බලපාලා තියෙන එකට දැන් ගොඩක් කස්ටමර්ස් ලාවම ඉස්සර දිවිච්ච මිල ගන්න නෙමෙයි දැන් පොඩ්ඩක් මිල ගන්න වැඩි දැන් ගොඩක් වෙලාවට මේ ව්‍යාපාරයේ සේවකියොත් ඇවිල්ලා අඩු කරලා තියෙන්නේ දැන් ගෙන්නන්න දෙන්න ඩොලර් ප්‍රශ්නේ ඉඳලා කිසිම දෙයක් ගෙන්නන්න බෑ ඒ නිසා දැන් මේ ප්‍රශ්නේ ගොඩක් දුරට බලපාලා තියෙන්නේ මේ ව්‍යාපාරේ කරගෙන යන කරගන්න බැරි තත්ත්වයක් තියෙන දැන් ඇවිල්ලා. ස්පෙයාර් පාර්ට්ස් කරාට කරගන්න විදියක් නැහැ. මොකද මේ බඩු එන්නේ නැහැ නේ ලංකාවට. එන්නේ නැති නිසා ස්පෙයාර් පාර්ට්ස් මේ මිල ගණන් ඔක්කොම වැඩි. මොකද තියෙන බඩු මිල ගණන් වැඩි කරලා තමයි අපිට හෝල්සේල් අපිට හම්බෙන්නේ. ඉතින් අපි එන කස්ටමර්ස්ලා ඔක්කොම බඩු ගණන් ආනවා යනවා. මොකද මිල ගණන් වැඩි නිසා. දැන් අපි ඉල්ලන්නේ ඉම්පෝට් කරලා කරගන්න මේ අවස්ථාව ලබා දෙන්න. මොකද මමත් ඉම්පෝටර් කෙනෙක්. ස්පෙයාර් පාර්ට්ස් වල රජෙන් මොනාරි කරනවා මේක ඉම්පෝට් ගෙන්නන එක ගෙන්නන්න මොකද දැන් තියෙන පරණ බඩුත් වැඩි කරලා විකුණන්නේ. ඒ ගණන් වලට මිනිස්සුරු ගන්න බෑ සෑයන පෙට්‍රල් ටිකක්වත් ගහ ගන්න බෑනේ මිනිස්සුන්ට ඒ ආසි ස්පෙයාර් පාර්ට්ස් මේම ගණන් වුණාට පස්සේ වාහනයක් කොහොමද මිනිහෙක් පදින්නේ මිනිහගේ පඩිය වැඩි වෙන්නේ නැහැ බඩු විතරයි වැඩි වෙලා තියෙන්නේ මිනිහට ජීවත් වෙන්නත් විදියක් නැහැ ඒක තමයි රජෙන් කියන්නේ මේ ස්පෙයාර් පාර්ට්ස් ගෙන්නන්න අලුතෙන් බඩු ගෙනාව නම් මේ එන්න තියෙන මේවල ප්‍රයිස් එක අඩු වෙනවා නෑ බලන්න පෙට්‍රල් ඩීසල් පොලිමක් නැහනේ දෙයිනේ කියලා හැම තැනම දා උදේ පාන්දර ගියා ඩීසල් මාස 3 වෙනි පස්සේ ගෙවුවා ඒවල මොකුත් නැ වාහන ගියා ගාගෙන ආවා अतम सिरा बोरू नवे मम एक हरी क्रम खदला दूंगा ना అందరం ఉండై ఇంపోర్ట్ కరన్న బెరియకిన్ අපිට දැන් බඩු මිල ඔක්කොම වැඩි තියෙන බඩු ඔක්කොම මිනිස්සු වැඩි කරලා තියෙන්නේ අපිට දාන කට්ටියත් බඩු මිල වැඩි කරලා තියෙන බඩු වැඩි කරලා දැන් ඒකෙන්ද අපි කියන්නේ කොහොම හරි LC ඕපන් කරලා TT ඕපන් කරලා බඩු ඉම්පෝර්ට් කරන්න අපිට සලසන දෙන්න කියන තමයි අපි කියන්නේ පාරිභෝගිකයට අඩුවට අපිට සපයන්නත් පුළුවන් සාමාන්‍යයෙන් මේ බිස්නස් කරන්න බඩු එක පැත්තකින් බඩු නැ අනිත් පැති ලීස් එක වැඩි හිඳ මිනිසුන්ට වාහනයක් ගන්න බෑ ඉස්සර එහෙමනේ වාහනයක් ගන්නවා ඒක මොඩිෆයි කරලා විකුණනවා විකුණපු එකේනා එයා අරගෙන එයා තව මොනාරි මොඩිෆයි එකක් කරනවා මේ වගේ බිස්නස් එකක් කියන්නේ චේන් එකක් දැන් තියෙන බඩු ටිකත් සමහර මේ වෙළඳ ව්‍යාපාරිකයෝ කූට විදියට ඉතාමත් වැඩි මිලට විකුණනවා මොකද කලින් ආනයනය කරපු ඒවත් තියෙනවා මෙහි ඒවත් වැඩි මිලට විකුණනවා මොකද මේක මේ ගසා කෑමට අවස්ථාවක් කරගෙන තියෙනවා ඒක නිසා මේ සියලු දෙයින් මේ අහිංසක පාරිභෝගික ජනතාව මුදව ගන්න මේ බඩු ආනයනය කරන්න අපිට අවස්ථාවක් දුන්නොත් තමයි ගොඩක් වටින්නේ ඉදිරියේදී පාලන මිලටම සහල් ලබා දීමට හැකි බව මරදගහ මුල සහල් නිෂ්පාදකයන් පවසනවා. මේ අතර කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසන්නේ මීළඟ මාස කන්නේ සිට සහල් ආනයනය කිරීමට අවශ්‍ය වන්නේ නැති බවයි. ඉදිරියේදී සහල් මිල තවත් අඩු විය හැකි බව මරදගහ මුල සහල් නිෂ්පාදකයන්ගේ සංගමය පවසනවා. ඒ නිසා ඉදිරියේදී රජයෙන් ලබා දී ඇති පාලන මිලටම සහල් ලබා දී හැකි බවයි ඔවුන් පවසන්නේ. සමස්ත රටේම තොගල සහල් අලවිය යම් අඩුවක් තියෙනවා. ඒ වෙනසල් හිම පවසන්නේ අර රජයට ඉන්දියන් ආධාර සහ චීන ආධාර යටතේ ගම් ඇතුළට විශාල වශයෙන් සමුද්‍රි සහ අනිත් අඩුවල් ලැබී සහල් ලැබෙනවා ආධාර වශයෙන්. ඒ නිසා සහල් ඉල්ලීමේ ලොකු අඩුවක් තියෙනවා. ඒනිසා සුළුහා මධ්‍ය පරිමාණ සහ මහා පරිමාණ සහල් නිෂ්පාදකයන්ගේ නිෂ්පාදන ගොඩක් අඩුවෙන් තමයි නිෂ්පාදනය කරන්නේ ඒ මත වීමිලේ සැලකුණු ප්‍රමාණයක් අඩු වීමක් තියෙනවා සති දෙකකට වඩා මිල බලද්දි සංසන්දනය කරද්දී රුපියල් 40කට ආසන්න මිලකින් සහල් මිල අඩු වෙලා තියෙනවා
මයිතන්නේ ඉදිරි සතිය වෙනකොට පාර්ලිමේන්තුව යටත්වම සහ වෙළඳපොළ නිකුත් කිරීමේ හැකියාව තියෙන මේ තත්ත්වෙ මේ විදිහට පැවතුනොත් යලකන්නේ අස්වැන්නත් මේ ලැබෙමින් පවතිනවා සහල් ගැන අරුබුදයක් මතුවේ කියන බියක් අපිට පෙරෙන්නේ නැහැ ආහාර සුරක්ෂිතතාවය මත යුද්ධ හමුදාව කන්දකඩු ගොවිපලේ ආරම්භ කළ බඩ ඉරිඟු සහ මිරිස් වගාව නිරීක්ෂණය කරන්න කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර එක්වනා එහිදී මාතිවෙත අමාත්‍යවරයා මෙලෙස අදහස් පළ කළා මේක විශේෂ අවස්ථාවක් ඒ වගේම මිරිස් විශේෂ ප්‍රභේදයන් වගා කරමින් තිබෙනවා යුද හමුදාවට ලබා දුන් ඉඩම සම්පූර්ණයෙන්ම වගේ ප්‍රයෝජනයට අරගෙන තිබෙනවා සත්ත්ව පාලනය ආදී කටයුතු වලට අපි ඉතිරි ඉඩම් ප්‍රමාණය අපි බලාපොරොත්තු වෙනවා පුනරුත්ථාපන දෙපාර්තමේන්තුවටත් ඒකත් යුද හමුදාව සම්බන්ධ වෙලා කරන්න ඒ වගේම යුද හමුදාවේ අවශ්‍යතාව වෙනුවෙන් සහ රාජ්‍යාංශය ඉල්ලා සිටින ආකාරයට ඉඩම් ලබා දීමටත් ඒ වගේම ඊට අතිරේකව ඉතිරි වෙන ඉඩම් සත්ආහාර නිෂ්පාදනය කිරීම සඳහා ලබා දෙන්න අපි කටයුතු කරන ප්‍රධාන ප්‍රශ්නයක් වෙන සත්ආහාර සඳහා සහනිකුත් අවශ්‍යතාවලට අවශ්‍ය වෙන බඩ ඉරිඟු මේක 100%ක් සම්පූර්ණ කරගන්න බැරුණත් අවශ්‍යතාවෙන් 120%කට අඩු ප්‍රමාණයක් තමයි ගිය කන්නේ අපිට අස්වැන්න ලැබෙන්නේ ඒක 150%කට එහා ගෙනියන්න අපි ඉලක්කයක් තියෙනවා ඒ අනුව අපි විශාල ප්‍රමාණයක් රට පුරා බඩ ඉරිඟු වගා කරනවා ඒ සඳහා අවශ්‍ය පොහොර සහන ආධාරයත් ඒ වගේම අපි තීන්දුව කරා අලගොවීන් සඳහා ඒ පොහොර අපි ගෙන්නපු ආනයනය කරපු පොහොර ලබා දෙන්න අපි ප්‍රධාන වශයෙන් මේ ඉලක්ක කරලා තිබෙනවා එන මාස් කන්නෙන් පස්සේ අපි රටින් හාල් ගේන්න අවශ්‍ය වෙන්නේ නැහැ අපේ ගොවි ජනතාව මේ අභියෝගය බාරගෙන තිබෙනවා රටට අවශ්‍ය සහල් නිෂ්පාදනය කරලා ගොවියට ඉහළ මිලකට වී හොඳ මිලදී ගන්නත් පාරිභෝගිකයාට සහන මිලකට සාධාරණ මිලකට සහල් අලෙවි කිරීමේ බලාපොරොත්තුවකුත් එක තමයි අපි කටයුත්ත කරන්නේ. රජ විසින් ලබා දෙන පොහොර සහනාධාර වැඩසටහන මේ දිනවල ක්‍රියාත්මකයි. කුලියපිටිය ගොවිජන සේවා බල ප්‍රදේශයේ වීරඹුව කෘෂිකර්ම පරිශ්‍රණ කොට්ටාසේ ගොවීන්ටත් එලෙස පොහොර ලබා දී තිබුණා. යලකන්නේ වීවගාව සිදු කළ ගොවියන්ට මෙම යූරියා පොහොර බොහෝ අස්වැසිල්ලක් බවයි ගොවියන් පැවසුවේ. වග සංග්‍රාම ආරම්භ කිරීමේ වැඩපිළිවෙල යටතේ ඇල්පිටිය කැටපල ප්‍රදේශයේ අතහැර දමා තිබූ අබේතිස්ස කණිටු විදුහලේ අක්කර දෙකක භූමියක් වග කටයුතු සඳහා සූදානම් කිරීම මේ දිනවල සිදුවනවා. මෙම භූමියේ එළවලු සහ අල වර්ග වග කිරීමට නියමිතයි. දැඩි මතභේදයකට තුඩු දී ඇති චීන නෞකාවට මෙරටට පැමිණීමට ලබා දී තිබූ අවසරය ඉන්දියා විරෝධය හමුවේ අවලංගු කර ඇති බවට ඉන්දියා මාධ්‍ය තොරතුරු වාර්තා කරනවා. කෙසේ වෙතත් අදාළ චීන නෞකාවට ශ්‍රී ලංකාවට පැමිණීමට ලබා දී තිබූ අවසරය අවලංගු කළේද යන්න පිළිබඳව මෙතෙක් ශ්‍රී ලංකා රජය නිල ප්‍රකාශයක් සිදු කර නැහැ. රටක් විදිහට අපිට හැමදාම මුහුණ දෙන්න සිද්ධ වුණු ඛේදවාචකය තමයි අස්සයා පැනලා ගියාට පස්සේ ස්ථාලය වහපු එක. විශේෂයෙන්ම රට සම්බන්ධයෙන් රටේ ජනතාව සම්බන්ධයෙන් තීන්දු තීරණ ගත යුතු සියලු දෙනාගේ වගකීම් විරහිත භාවය සහ දුරදිග නොබලා කටයුතු කිරීම මෙන්ම ස්ථානෝචිතව කටයුතු නොකිරීමේ ප්‍රතිඵලයක් විදිහට අදවන විට රට ආර්ථික වශයෙන් සමාජීය වශයෙන් දේශපාලනික වශයෙන් මහා විශාල බිඳවැටීමකට ලක් වී තිබෙනවා. ඒ තාම අවසන් වෙලා නැහැ. එලෙස රට අභ්‍යන්තරය තුළ ගැටලු ගණනාවක් පැන නැගී ජනතාව පීඩාවෙන් පීඩාවට පත් වෙමින් සිටින මොහොතක අපිට ජාත්‍යන්තරයේ දැඩි බලපෑමකට මේමන විට මුහුණ දීමට සිදුවෙමින් තිබෙනවා. මීට පෙර ශ්‍රී ලංකාව පිළිබඳව අනතුරු හඟවමින් ලොව සුප්‍රසිද්ධ විශ්ලේෂකයින් විශේෂඥයින් ශ්‍රී ලංකාවේ විචාරකයින් මෙන්ම වියතුන් බොහෝ විට අදහස් ඉදිරිපත් කළා මේ පවතින ආර්ථික සහ දේශපාලනික අස්ථාවරත්වයත් සමග ශ්‍රී ලංකාව කෙටි කාලයක් තුළ බලවත් රාජ්‍යයන්ගේ පාපන්දුවක් වීමට ඉඩ ඇති බව. ඊට කදිම උදාහරණයක් වන්නේ මේ වන විට විශාල ආන්දෝලනයකට තුඩු දී තිබෙන චීනයේ යුවන් වැන් 5 නෞකාවයි. මෙම නෞකාව හම්බන්තොට වරායට ලබන 11 වනදා පැමිණීමට නියමිතව තිබුණා. මෙම නෞකාව පැමිණීම පිළිබඳ නිවේදනය නිකුත් වීමත් සමගම ඊට ඉන්දියාව දැඩි ලෙස විරෝධය පළ කරමින් ශ්‍රී ලංකාවට සිය නොසතුට පළ කළා. ඉන්දියා රජය ඇතුළු ඉන්දියා දේශපාලචීන් මෙන්ම විවිධ සමාජ කණ්ඩායම් චීන නෞකාව ශ්‍රී ලංකාවට පැමිණීම පිළිබඳව දැඩි විරෝධය ශ්‍රී ලංකාවට එල්ල කරනු ලැබුවා. මේ වන විටත් ශ්‍රී ලංකාව වැටී තිබෙන ආර්ථික අර්බුදය හමුවේ විශාල මැදිහත් වීමක් සිදු කරමින් ශ්‍රී ලංකාවට උදව් උපකාර කරන කලන මිතුරාබවට පත්ව සිටින්නේ ඉන්දියාවයි. එවන් පසුබිමක ඉන්දියාවට පිටුපාමින් ශ්‍රී ලංකාවට මේ වන විට කටයුතු කළ නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබෙනවා. ඒ අතරතුරයි ශ්‍රී ලංකාවට වැඩිම ණය ලබා දෙමින්
ශ්‍රී ලංකාවට බරපතල බලපෑමක් එල්ල කළ හැකි චීනයත් මේ වන විට සිය නෞකාව ශ්‍රී ලංකාවට රැගෙනීම සඳහා බලපෑම් එල්ල කරමින් සිටින්නේ. මෙම ප්‍රවෘත්තිය අලුත්ම පුවත බවට මේ වන විට පත් වී තිබෙන්නේ ඉන්දියාව දිගින් දිගටම ශ්‍රී ලංකාවට සිදු කරන දැඩි බලපෑම හමුවේ චීන යුවන් වැන් 5 නෞකාවට ශ්‍රී ලංකාවට පැමිණීමට අවසර ලබා නොදෙන බවට ශ්‍රී ලංකාව ප්‍රකාශ කර ඇති බවට පළවන වාර්තාවයි. මේ පිළිබඳව ශ්‍රී ලංකා රාජ්‍ය හෝ ආරක්ෂක අමාත්‍යාංශයේ මෙතෙක් නිල ප්‍රකාශයක් සිදු කර නැහැ. Times of India වැනි ඉන්දියාවේ ප්‍රධානතම මාධ්‍ය මේ වන විට තොරතුරු වාර්තා කරමින් සිටින්නේ ඉන්දියාවේ දැඩි බලපෑම හමුවේ මේ වන විට චීන නෞකාවට ශ්‍රී ලංකාවට පැමිණීමට අවසර ලබා නොදීමට ශ්‍රී ලංකාව තීරණයක් ගෙන ඇති බවයි. සිය නෞකාවට ශ්‍රී ලංකාවට පැමිණීමට අවසර ලබා නොදෙන බවට සිදු කර ඇති බව කියන ප්‍රකාශය සම්බන්ධයෙන් චීන තානාපති කිව් ෂෙන් හොන් මහතා සිය දැඩි අප්‍රසාදය ශ්‍රී ලංකා රාජ්‍යයට පළ කර ඇති බවටද තොරතුරු මෙම චීන නෞකාවට ශ්‍රී ලංකාවට පැමිණීමට අවසර ලබා දී තිබුණා. නමුත් එම අවසරය අවලංගු කර ඇතිද යන්න පිළිබඳව මෙතෙක් ශ්‍රී ලංකාව නිල ප්‍රකාශයක් සිදු කර නැහැ. ප්‍රවෘත්ති අවසන්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.